තීරණ කරලා කියලා දෙන්න ඕනේ මේ ඔය අපේ විශේෂයෙන්ම අපේ මෞලවියාට පැවුලවා ගන්නවා තොප්පිය දා ගන්නවා මිගිති ගන්නවා දා ගන්නවා මොකද සාධිකේ අරගෙන ඇවිල්ලා මොනවද කරන්නේ සසාජි හතරක් බදිනවා ඉස්සල්ලා ඔව් ඒක නම් ඉස්සල්ලාම කරන්නේ වැඩි අර සාධිකේ ගත්ත හැටි හිතන්නේ මොකද්ද නව අයව වද්ද ලයිසන්ස් මට බලපත්‍රය ලැබිලා තියෙන මොනවටද හතරක් බදිනවා බෑ හාමුදුරනේ කරන්නේ अंतिम महानगर महाधिकरण रजिस्ट्रार वर वाशी विश्राम हाथलिया सेवाद हाथलिया हम द्रोणे मट हूं अद्यकिन लबुना तमुना कमीशन का पत्थर दवा को हटिए मट पलवे निपने तमुना अभी मम मगे अद्यकिन तमुना चरकी अटे एमती अरुणा मत हिंदी अतमा तमिल आखियाने मे और अतली अतुल जेवीपी के देह मूण दूर पलवीन के मगन मूर्ण दूर कैगल एक दास नाम की हट की अप्रैल मस पास इतकोट मम इतकोट इंग्लिश उसावी भाषा इंग्लिश भाषा मम भाषा परीवर्तने हेम मरण विभाग मास्टर तुम्मा या मम्म इतकोट मानूर कैगा दिनपत पास अप्रैल पास जेवीपी पेपी मुका वरका मावन पाल बिजल पाल पाल बिजल किसी कोई एंड अंतिम को माम एट पास को मगे बंगला बंगला इतने गिया ये गिया ना दवा स्पाक आप हेम मरण विभाग जेवी जेवीपी एक मरण पुलिस अणी मरण हमदावें एक मरण 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 पिट मरण मरण पिट मरण अंतिम पास्वेडी दवास कैमरा को गिया जानते हैं एट पास इतना दवास्ती का अभी गत करे बमा महेश तुम्हारी गत करे कालटी बोल का दवा हता मगे आप जीवित अभी कैम कालटी बोल तुम इलेट में कल अरे बंगला वस्ती पोल्टी कटवा कालटी पोल्टी का जीवत एक अभी असू अटेवा मे इतकोट माव सर महाधिकरण रजिस्ट्रार बल अधिकरण संकीर्ण बारवती मगे जेवी तुंडे तुंडे टेलीफोन को उसाई वहा पंकी मट उसाई वह बल याकने विनिचकार मे विनिचकार जेवीपी नीति अट मे उसाई अट उसाई पा अंतिम मगे जीवन मेरवा वेड़ी माँ वेड़ी अनेट पुलिस पुलिस स्तूति करना पुलिस रास्ते कोमारी दिन माव मरण विच दिन हंग नार बंगला वैविध्यट पगे राजकारी करगन अंतिम माम विश्राम की मे सुप्रीम उसावी विंचकार सोसा मत अति कर मे मानव हिमकम कमीशन ने अति कर मान बार इतकोट मत फैमिली की पैक आवे फस्ट फैमिली विभाग मत मे जन आवे मे मुस्लिम नीति
මුස්ලිම් මැරේජ් ඇන් ඩිවෝස් ඇක් කියලා නීතියක් ඇවිල්ලා ඒ නීතිය අනුව කාකි උසාවි ආරම්භ කරලා තියෙනවා කාකි උසාවියට ගියා නම් එතර නඩු ආන්න ආම්දුරුනේ මේ අනිත් උසාවි වල නඩු ආන්න ක්‍රමයට නෙවෙයි බොහොම කනගාටු දායක දෙයක් ඒ කියන්නේ ඒ විනිශ්චකාරවරයා නීතිඥවරයෙක් නෙවෙයි मुस्लिम मुस्लिम मूट मुस्लिमी यानी क्रिमिनल प्रोसीडियर कोड द सिविल प्रोसीडियर कोड एक एक दंड नीति संग्रह सिविल नडुविधान संग्रह अपराध नडुविधान संग्रह ये संग्रह अणु ये नीति अणु तम नडुआ कहते हैं नीति के मध्य ये मध्य दंड नीति अणु समहार लिये इधिपत्ट बरी असाधारण හරිම අසාධාරණයක් වෙන්නවා කාටි උසාවි ගෑනු ළමයාට මොනවද දෙන්නේ දැන් පොලිස් උසාවිය ගන්න නීති විරෝධී ලෙස ගබ්සා කරන්න ගෑනු ළමයෙක්ව අපි මහේස්ත්‍රාත් අධිකරණේ නඩුව දානවා එතකොට ඇවිල්ලා තාත්තා කවුද කියලා එයා පිළිගත්තොත් අපි මේ නඩත්තු මුදලක් නියම කරනවා ඒක ගෙව්වේ නැත්තම් මාසයක් ගෙව්වේ නැත්තම් මාසයක් දරන බෝගම්බර අද අද හිරියට දාපු හැටි හෙට උදේ ඇවිල්ලා කවුරු හරි සල්ලි බඳලා විනාඩි ගන්න. මුස්ලිම් ගෑන් ළමයාට ඒක නෑ. ඒ අර්මිනියක් කාටි උන්නේ නියම කරන ගානක් මාසෙට ඒ මිනිහා සත පහක්වත් ගෙවන්නේ නෑ. ඒ මිනිහා මේ රටින් මුදින් දීලා පිටරට මේ මැදපෙර ඉගර පැන් ලේවා ඒ විදිහට ඒකට අසාධාරණයක් වෙනවා මුස්ලිම් මිනිසුන්ට ඔය කාටි උසාවියෙන් හොඟ. ඒ නිසා මම තමුන්නාන්සේ ඉල්ලන්නේ තමුන්නාන්සේ නිර්දේශ කරන්න කාටි උසාවිය අහෝසි කරලා ඒ නඩු මහේස්ත්‍රාත් අධිකරණයට දාන්න. කාටි උසාවිය අහෝසි කරන්න. අහෝසි කරන්න. සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. එතන දැන් සිවිල් අධිකරණයක් වුණාම දිසා අධිකරණයට දෙන්න ඕනේ මහේස්ත්‍රාත්. කොටයි. මෙතන තියෙන දෙකක්. මම ඒ දිසා අධිකරණයට දෙන්න පස්සේ මේ දැන් මම යන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට. ඒ කියන්නේ ඩඩත්තු නඩු විල්ලලා මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව දාන්න ඕනේ. නඩ මේන්ටනන්ස් කේස්. You call that the maintenance case and file it in the magistrate court. එතකොට ඔය කාටිටයි මහේස්ත්‍රාත්තුමාටයි සම නීති බලය තියෙනවා කියලා 56 NLR ගපුර් වර්සස් කුටිලා නඩුව 56 වෙනි නවනීති වාර්තාවේ ගෆූර් සහ මේ මහනුවර සමයෙන්ගේ නඩුවක් ගෆූර් සහ කුටිලාන් එදී ඒ කියන කුටිලාන් ගෆූර් එදී ඔය එදින්න අතර කියන නඩුවේ ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කරලා තියෙනවා කාටිදයි මහේස්ත්‍රාත්යි සමාන බලය තියෙනවා කියලා ඒ නිසා දැන් නීතිය වෙනස් කිරීමක් මෙතන අයිති ඇති වෙන්නේ නැහැ निर्देश मुस्लिम श्रेष्ठ अधिकरण दनटमात्म नवनीति वार्ता कुटिला You need not bring in new laws. ये मैं आलू नीति आगे नोने ना एक अति है ना पोते अति है ना दम हो पोते अति है ना ये मानव रोज़ आ रही है ये नडुआ ये नहीं तो ये कहना है
එතකොට දැන් අපි දැන් ඔය නඩත්තුනට කියන්නේ මම ඒක කරන්න කියලා ඉල්ලන්නේ තවුන්නාස මුස්ලිම් ගෑනු ළමයාට එතන යුක්තියක් ලැබෙනවා මෙතන කොහෙද අරහෙ යුක්තියක් ලැබෙන්නේ ගානක් නියම කරනවා අරලා අහිංසක ගෑනු ළමයා ගැබ් කරලා හිටන් ළමයෙකුත් දීලා ඌ පණිනවා මේ මැදරි මිඩ්ල් ඉස්ට් එක සත පහක් ගෙවන්න ඉතින් ඉට් නද බර්ඩන් ඔන් ද ෆැමිලි යු සී යට ගෑනු ළමයෙක් කලන් මෙලා දෙන එක නෙවෙයි තවත් ළමයිකුත් එක්ක තමුන්ගේ දුව නලවන්න වෙලා දිනවා දෙමාපියන්ට දැන් මගේ පවුලෙත් ඒක වෙලා තියෙනවා ඒකත් කියන්න මම එහෙම වෙනවා ඉතින් ඒ නිසා කරුණා කරලා හාමුදුරනේ නිර්දේශ කරන්න ඔය කාටි උසාවිය අහෝසි කරලා මහේස්ත්‍රාත් අධිකරණයට ඒක දාන්න කියලා ඒ නඩත්තු නඩු සම්බන්ධයෙන් මම කියදේ දැන් මම වික්කසාර ගැන මම එන්න පස්සේ එතකොට වික්කසාර දැන් අපේ නෝනලා කියන්නේ මොකද්ද හා දිස්ත්‍රික් උසාවියට වික්කසාර රඩුවට අපට යන්න බෑ ඒ අවුරුදු ගානක් යනවා රඩුවක් ඉවර වෙන්නේ ඒක සම්පූර්ණ අසත්‍යයක් මම රෙජිස්ට්‍රාර් වරියක් වරියක් වශයෙන් පළ පුරුදු ඇති රෙජිස්ට්‍රාර් වරියක් වශයෙන් අවුරුදු 40 මම තමුන්නාන්තලට කියන්නම් මොනවටද මේක වෙන් කරන්නේ ඒ නිසා නීතිජ මාතුරුන්ට කියනවා ඔයා කතා කරන්න දෙපක් කතා කරලා මේක සමාදාන කරලා දාන්න බලන්න. දිව්‍යන් වාචයකට දාපු එක මම බෙදාන්න කැමති නෑ. හැම දිස්ත්‍රික් විනිශ්චකාරවරයෙක්ම කියන්නේ I do not want to put up whom God has decided to put together. දිව්‍යන් වාචයකට දාන්න දාලා තියෙන දෙන්නව වෙන් කරන්න අපි කැමති නෑ. ඒ නිසා කතා කරලා පුළුවන් නම් සමාදාන කරන්න මම 3 මාසයක් කල් දෙනවා කියන්නේ. අපි එතකොට 3 මාසයක් කල් දීලා වික්කසාද නඩුව අඩ ගන්නවා මොකද සමාදානද නැහැ. එහෙනම් ඉතින් මේක තර්ක කරන්න එපා. තර්ක කරන්න කිව්වොත් මෙතන කුණු ගැදි හොදනවා. We are watching dirty union in court. We don't like that. විනිශ්චකාරවරු කැමැතිම නැහැ ඔය කුණු ගැදි නඩු අහන්න. ජරාවල් ඔක්කොම ජරාව තමයි එළි වෙන්නේ ඒකේ. හොඳ දෙයක් කාටවත් ඒ නිසා කියන ඕගොල්ලන් සමාදානේ මේක ඉවර කරගන්න. කොහොමද? නීති ජමාත්‍යර කියන ඔයාගේ කියන්න මේක තර්ක කරන්න එපා. එකට ඉඳ බැල නම් ඉතින් වෙන් වෙලා යන්න එක තමයි හොඳ. එක්කෙනෙක් නැගින්න කූඩුවට නැගලා කියනවා අපට ඉඳ බෑ මට යන්න මේ වික්කසාද කරලා දාන්න සර් මේක ආපි දෙන්නල එකට ඉඳ බෑ ඒ නිසා අපි වෙන් වෙනවා කියලා එක සමාදානෙම මහජනයාට හැන්නේ නැති විදිහට නේදෝ මේ කියන්නේ අර පවුලේ ආරවුල මහජනයාට හැන්නේ නැති විදිහ තේරෙන්නේ නැති විදිහට අපි නඩු ඉවර කරනවා. ඒක ෆීලික්ස් ඩයස් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක 1972 ওই නීතිය ගෙනාවා. මොකද්ද? පවුල් අධිකරණය කියලා දෙයක්. ඒ නඩු අහන්න තියෙන්නේ නිල කාමරේ ඇතුලේ. ෆැමිලි කෝඩ්. ඔය ෆැමිලි. ෆැමිලි කෝඩ්. ඒ කියන්නේ ඔය හස්බන්ඩ් උයි වයිෆ් උයි අතර තියෙන්නේ ආරවුල් පිටද පිට මිනිසුන්ට අහගන්න අවශ්‍ය නැහැනේ හැමෝටම. ඒ නිසා ඒක අහන්න දෙන්න අපි කැමති නැහැ. ඒ නිසා ඒ වික්කසාද නඩු අපි ඒකට ප්‍රමුඛතාවයක් දෙනවා දිස්ත්‍රික් උසාවිය. පළවෙනි නඩු ලයිස්තුවේ පළවෙනි නීති දාන්නේ මේ වික්කසාද නඩු. ඒව ඉවර කරලා තමයි අනිත් නඩු වලට යන්නේ. එතකොට තමුන්නාගේ අද ඇපල් ලයිස්තුව අරන් බැලුවා නම් එක වික්කසාද නඩුවක්වත් ඇපල් ලයිස්තුවේ නැහැ. ඒවා කොටින්ම ඉවර කරලා දානවා. ඒ නිසා වික්කසාදක් දාන්න දිස්ත්‍රික් උසාවිය. මේ කාටි උසාවිය අහෝසි කරලා. ඒකයි මම කියන්නේ කාටි උසාවිය අහෝසි කරලා දිස්ත්‍රික් උසාවියට දාන්න වික්කසාදනලු. එතකොට එතන නීතිජ්‍ය මහතුරුන්ට වෙණී ජීන්න පුළුවන්. නීතිජ්‍ය මහතුරු වෙණී ජීන්න නම් ඔක බොහොම සුළු මේ ප්‍රසිද්ධ වෙන්නේ නැතුව ඉවර කරගන්න පුළුවන් වික්කසාදනලු. විනිශ්චකාරවරුත් කැමති නැහැ වික්කසාද නඩු වලට ප්‍රසිද්ධිය දෙන්න. ඒ නිසා ඒක තමුන්නාන්ට නිර්දේශ කරන්න මේ මුස්ලිම් මැරේජ් ඇන් ඩිවෝස් ඇක්ට් එක අහෝසි කරලා
මේන්ටනන්ස් අඩු ඒ කියන්නේ නඩත්තු නඩු අර ළමයාගේ නඩතෝට නඩුව වාස්ත්‍රලා අධිකරණයටත් දික්කසාද නඩුව දිස්ත්‍රික් උසාවියටත් දාන්න කියලා නිර්දේශ කරන්න ආවා. ඒක මගේ බලපොරොත්තුම මම ඊළඟට ඒක එක් කරන්න. එතකොට මුස්ලිම් මිනිසුන්ට කාසි උසාවියක් අවශ්‍ය නැහැ. අනිත් එක තව අහගන්න තියෙන තව මට කියන්න තියෙන මේකයි කාති උසාවියේ විනිශ්චකාරවරයා නීතිඥවරයෙක් නෙවෙයි. ඒ කියන්නේ එයාට හරියට නඩුවක් අහගන්න දන්නේ නැහැ. සමහර ලිය කිවිලි බාර ගන්න නැති ලිය කිවිලි නඩු පොත්වලට ඇතුල් වෙනවා. එතකොට නොයෙකුත් අනි වෙන අල්ලා සරවා මේවා ඔක්කොම කියනවා ඒවා අපි ගැන මෙතන කතා කරන්න ඕන නැහැ. ඒ නිසා කොන්ද වැඩි මොකද්ද දික්කසා මුස්ලිම් දික්කසා දරනු ටික දාන්න මේ දිස්ත්‍රික් උසාවියට නඩත්තු නඩු ටික දාන්න මාස්ටර් තටියද ඒ ඔය විදිහ නිර්දේශ කරලා ඔය කාති උසාවිය වාලා දාන්න ඒක. ඒත් තව මට කියන්න තියෙන්නේ ඔව් in both courts here abolish tal bahu viwaha me hai e yana mama munda sar kiyanna polygamy that is known as polygamy in english bahu viwaha ham dunna ekata ida den depa me man kurwana kiyala kiyana man tamanna sar kiyanna mokak me kiyanne medin kurwana what does the quran say He is the only book in the world. Only book in the world which look at. නෑ නෑ බෙතිනවා මම කියන්න මේ ලෝකේ තියෙන එකම ආගමික පොතේ කියන්නේ එක සාදයක් බලපන්. Look at this. Look at the wordings here. මේක වචන බලන්න. මේකේ කියලා තියෙනවා හතර දිනෙන් බය වන්දි කියලා මේගොල්ලෝ කියලා තියෙනවා ඔය හතර දින වන්දි කියලා තියෙනවා ඒක ඇත්ත මං කියනවා ඊට කොට මම ඒක මේ හේරුම් කරලා කියලා දෙන්න ඕනේ මේ ඔය අපේ විශේෂයෙන්ම අපේ මෞලවිලා පැවුලවා ගන්නවා තොප්පිය දා ගන්නවා මේ ඉති ගන්නවා දා ගන්නවා මොකද සාධිකේ අරගෙන ඇවිල්ලා මොනවද කරන්නේ සසයි හතරක් බඳිනවා ඔව් ඒක නම් ඉස්සරම කරන්න වැඩි අර සාතික ගත්ත හැටි හිතන්නේ මොකද්ද නව අයව වද්ද ලයිසන්ස් මට බලපත්‍රය ලැබිලා තියෙන මොනවටද හතරක් බඳිනවා බෑ හාමුදුරනේ ඒ කරන්නේ මම තමුන්නන්ට මේ පැහැදිලි කරලා කියලා දෙන්න මේ මම කුරුවාන මම ගෙනාවේ කියලා දෙන්නයි මේගොල්ලන් හිතගෙන ඉන්නේ මේ ඔව් හතරවෙනි ඡේදයේ මේකේ කියලා තියෙන්නේ මොකද්ද හතර දින මේමයි only if you can do justice ලුක්කිය ඉටු කරන්න පුළුවන් නම් පමණයි උඹට හතරක් බඳින්න පුළුවන් නැත්නම් එකයි එකක් කියලා යුක්තිය ඉතුරු මේ ඉටු කරන්න පුළුවන් කියලා මෙතන කියන්නේ කුරාන් විමේ එදින් මේක කි හතර දෙනෙක් if you cannot මම ඒක ලකුණු කරගෙන ආවා මට yes මේකේ ලකුණු කරගෙන ආවා පෙන්වන්න තමුන්නාන්සෙට මේකේ කියලා තියෙන්නේ හතර දෙනෙක් යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් නම් හතර දෙනෙක් අසාමිය වඳින්න පුළුවන් යුක්තිය ඉෂ්ට කරනවා කියන්නේ මේ කුරානයේ කියලා තියෙන හැටියට බොහෝ ඒක විශාල අර්ථයක් තියෙනද වචනයක් තමයි යුක්තිය කියන්නේ ඒතර ඒක අපි කියවන්න තියෙන්නේ නබිතුමාගේ මරණය සම්බන්ධව
නබිතුමාගේ මරණය එන්න ඉස්සර ආයිෂා නාහි කියන්නේ නබිතුමාගේ භාර්යාව ආයිෂාට කියලා කිව්වා මගේ ශරීරයේ හෝදන කොට මගේ පිරිමියඟ කාටවත් හරි පෙන්වන්න එපා කියලා. එතකොට අල්ලා දෙවියන් වහන්සේ නබිතුමාට මොන විදියක පිරිමියඟ දීලා තිබුණාද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා තමයි නබිතුමා කිව්වේ මගේ පිරිමියඟ මගේ මලකඳ හෝදන වෙලාවේ මගේ පිරිමියඟ කාටවත් හරි පෙන්වන්න එපා. එනිසා ආයිෂා නාහි කියන්නේ එයාගේ භාර්යාවම නබිතුමාගේ පිරිමියඟ නාවන වෙලාවේ යෙති එතුමිය ඒක වහලා දැම්මා. වහලා කාටවත් හරි බලන්න දුන්නේ. ඒක උඩ තමයි අපි කල්පනා කරන්න තියෙන්නේ. ඒ නිසා තමයි එයාට එක ගෑණියකට වඩා ගෑනු හදේ ඉඳලා තියෙන පුළුවන්. නමුත් ඒ ශක්තිය අනිත් පිරිමින්ට දීලා නැහැ දෙවියන් වහන්සේ. ඒකයි එහෙම කියන්නේ. ඒ නිසා පසාද දෙන්න බඳින්න පුළුවන් එක්කෙනයි. ඒ නිසා මේකේ කියලා තියෙන්නේ මැරි ඔන්ලි වන් කියලා. එකම පොත. ඒ නිසා මේ එහෙම නීතිය ඒක සමුන්නාංශේ නිර්දේශ කරන්න බහුවිවාහ නීති විරෝධී. ඒක මං සමුන්නාංශිකේ ගිහිල්ලනවා ඒක කරන්න කියලා. ඒ පුරාණේ තියෙනවා තමයි. පුරාණේ තිබුණාට ඒක මේ අනුගමනය කරන්න බෑ හාමුදුරුවනේ දැන් දීලා. නීතියනෝ. ඒ නිසා ඒක එහෙම කියනවා. තව මට කියන්න තියෙන මෙතන. ඊපදියක් Abolish polygamy, ban all jamaats, all them. The main Quran is made clear that Islam agame potas beda gande pa. Ar jamaat, me jamaat, taratabli jamaat, me ga jamaat, ta oye jamaat, oye kum Islam agame taana kerala. Me Quran is taana kerala kin. Haiveni chede. Quran is haiveni chede. Ekloswini vaakye. කරලා තියෙනවා ආගම කොටස් වශයෙන් කොටස් වලට බෙදා ගන්න එපා උඹලා. මේක don't divide the religion into sects. SECTS SECTS නෙවෙයි SECTS මේකේ කියලා තියෙනවා බෙදා ගන්න එපා කියලා. 11 වෙනි කේරිය මේකේ තියෙනවා. එනිසා තමුන්නාසේ තහනම් කරන්න ඔය මේ ආගම කොටස් වශයෙන් බෙදාගෙන අර ජමාත් මේ ජමාත් අරේජ්ජ එහෙම තමයි මේ දැන් ඔය අනිත් ඒවා ඇති වෙලා තියෙන්නේ. ඒක ඉස්සන් පුරන්නේ තහනම් කරලා තියෙන දේ.